මරණය කියන දේ අපි කාටත් පොදු දෙයක්. කොහොම මේකට මූණ දෙන්න වේද කියලා අපි කාටවත් කියන්න බෑ. ජීවත් වෙන්න ඕන කාලේ හරියට ජීවත් වෙලා තමන්ගෙන් මේ ලෝකෙට වෙන්න ඕනේ වගකීම් ඉෂ්ට සිද්ධ කරලා මිය යන්න තියෙනවා නම් ඒක ඇත්තටම ලොකු වාසනාවක්. ඒත් හැමෝටම ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. සමහර අය මිය යන්නේ දරුණු රෝගයකින් පීඩා විඳලා. පාරතොටේදී වෙන අනපේක්ෂිත අනතුරු වලින් මිය යන කී දෙනෙක් ගැන අපිට දවසකට අහන්න ලැබෙනවද? ඒත් මේ සේරටම වඩා තමන් වගේම තවත් කෙනෙක් අතින් මිය යන්න වෙන එක තරම් අවාසනාවන්තකමක් තවත් නැතුව ඇති. සුරංගනා ලෝක ගැන හීනමැව්වත් අපි ඇත්තටම ජීවත් වෙන්නේ ඒ වගේ ලෝකෙක. 17 වැනි තරුණයෙක් වුණු නුවන් සිල්වාගේ තාත්තා මිය ගිහින් තිබුණේ කළුවා මෝදර පැත්තේ මැර කණ්ඩායම් දෙකක් අතර සිද්ධ වෙච්ච රණ්ඩුවකින්. ඊට පස්සේ ඔහුට ඔහුගේ මවත් නැති වුණා. අන්තිමට ඔහුව බලා ගියා ගන්න ඉදිරිපත් වුණේ ඔහුගේ අත්තම්මා සහ සීයා. එක රැයින් පොහොසතෙක් වෙන්න, මෝටර් සයිකලයක් ගන්න, ඒ වගේම අවුරුදු 3කට කලින් තමාව අතහැරලා දාලා ගියපු පෙම්වතියට පේන්න හොඳ ජීවිතයක් ගත කරනවා වගේ සෑහෙන්න හීන ගොඩක් ඔහුට තිබුණා. නමුත් ඒ හීන හැබෑ කරගන්න ඔහු තෝරාගත්තේ නම් වැරදි මගක්. නුවන්ගේ නිවසට නුදුරින් පදිංචි වෙලා හිටපු ජයන්ත සිල්වා මහත්මයා අලුත්ගම පැත්තේ හැමෝම දන්න කියන පොහොසතෙක්. ඔහුට පුත්තු සිව් දෙනෙක් හිටියා. පවුලේ බාලයා වුණු 8 වැනි සදීප ලක්ෂාන් හැරුණහම ඉතුරු පුත්තු 3 දෙනාම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කොළඹ බෝඩින් වෙලා හිටියේ. නුවන් විටින් විට මේ දරුවන් සමග ක්‍රිකට් ගහන්න පුරුදු වෙලා හිටියා. මේ දැනඳුනුකම නිසාම ජයන්ත මහත්මයාට අයිති කඩේක රැකියාවක් ඉල්ලගන්න උත්සාහ කළා. ඒත් නුවන් ගැන වගේම නුවන්ගේ පවුල් පසුබිම ගැන හොඳින්ම දැනගෙන හිටපු ජයන්ත මහත්මයා මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. ඒ අහක යන නයි රෙද්දස්සේ දාගන්න ඕනේ නැහැ කියලා ඔහුට හිතිලා තිබුණු හින්දා. කාලය මේ විදිහට ගෙවිලා යනවා. එදා සිකුරාදා දවසක් ජයන්ත මහත්මයාගේ බිරිඳ කොළඹ ගියේ බෝඩින් වෙලා ඉන්න පුත්තු 3 දෙනාව එක්කරගෙන එන්න. හවස් වෙද්දී ක්‍රිකට් සෙල්ලම් කරන්න ගිය සදීපව පැහැරගත්ත බවත් ඔහුව නැවතත් දකින්න ඕනේ නම් රුපියල් 125ක් අවශ්‍ය බවත් පවසමින් දුරකථන ඇමතුමක් සදීපගේ තාත්තට ලැබෙන්නේ මේ අතරේදී. පොලිසියට පැවසුවොත් දරුවගේ ජීවිතේ නැති කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ජයන්ත මහත්මයාව අන්ත ආසන්න තත්වයට පත් කරමින්. 120ක් කියන්නේ සුළුපටු මුදලක් නෙමෙයි. අනික සතියන්තයක් වුණු හින්දා බැංකුවෙන් සල්ලි ගන්නවත් ඔහුට විදයක් තිබ්බේ නැහැ. ඒත් ඉරිදා වෙද්දී සල්ලි ටික එකතු කරගන්න ජයන්ත මහත්මයා සමත් වුණා. මේ කාලය ඇතුළත විටින් විට කප්පම් කරුගෙන් ඔහුට ඇමතුම් ලැබුණා. අලුත්ගම පොලිසිය ඇතිතන්ට යාර 150ක් පමණ දුරින් තිබුණු දුරකථන කුටියක් ඇතුළෙන් කප්පම් මුදල තබන ලෙසත්, ඉන්පසුව සදීපව නිවසටම ඇරලවන බවටත් කප්පම් කරු දැනුම් දීලා තිබුණා. ඒ කියපු විදිහටම දුරකථන කුටිය ඇතුළෙන් සල්ලි තියපු ජයන්ත මහත්මයා ටිපිටි පැකට් එකකුත් අරගෙන ගෙදරට දිව්වේ සදීප ඒවට ආස බව හොඳින්ම දන්න හින්දා. ඒත් ඊට කලින් තමන්ගේ සේවකෙක් ලවා මේ සිද්ධිය පොලිසියට රහසේ දැනුම් දෙන්න ඔහු වග බලාගත්තා. වෙලාව ටිකෙන් ටික ගත වුණත් සදීප ගෙදර ආවේ නැහැ. මේ අතරේදී පොලිසිය ක්‍රියාත්මක වෙනවා. දුරකථන කුටියේ තිබුණු සල්ලි ටික නැති බව දැනගත්ත පොලිසිය ගාලු පාර දිගට ආව සියලුම වාහන පරීක්ෂාවට ලක් කළා. බයිසිකලයකව කොළුගැටයෙක්ගේ සැක සහිත හැසිරීම වුන් දුටුවේ මේ වෙලාවේ. පොලිසිය හරස් ප්‍රශ්න ගුටිබැට හමුවේ ඔහු කවුද යන්න වග ඔහුගේ කටින්ම පිටුනේ ඉබේටමයි. ඒ වෙන කවුරුත් නෙමෙයි පුංචි සදීප ලක්ෂාන්ව පැහැරගත්තු නුවන් සිල්වා. දුරකථන කුටියෙන් ගත්තු මුදල් ටික මුහුදු වෙරළේ හංගල එන ගමන් පොලිසියට හසු වුණ ඔහු පැවසුවේ සදීප තවමත් තමන්ගේ ගෙදර ඉන්න බව. ඒත් පොලිසියට හොයාගන්න ලැබුණේ පුංචි සදීපගේ ප්‍රාණය නිරුද්ධ වෙච්ච සිරුර විතරයි. ඒ නුවන්ගේ ගෙවත්තේ තිබුණු පැරණි වැසකිලි වලකින්. පොලිසිය පසුව දැනගත්ත විදිහට නුවන් මේ පුංචි එකාගේ හුස්ම හිර කරලා මරලා දාලා තිබුණේ ඔහුව පැහැරගත්තු ගමන්මයි. සදීපගේ තාත්තට කප්පම් ගැන කියන්න පළමු දුරකථන ඇමතුම ලබා දෙද්දිත් පුංචි සදීපගේ මලකඳ තිබිලා තියෙන්නේ වැසිකිලි වල ඇතුලේ. තමන් එක්ක හිතවත්කමට සෙල්ලම් කරන්න ආපු 6-4 නොතේරෙන පොඩි එකෙක්ව හිත්පිත් නොමැතිව ඝාතනය කළ නුවන් සිල්වා මරණීය දඬුවමට නියම වෙද්දි ඔහුට යන්තම් වයස අවුරුදු 18 පිරුණා පමණයි. ඔබ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් වීඩියෝස් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.